එක්සත් රට ජනතාව බලාගෙන ඉන්නවා. ඔව්. එක්සත් ජාතික පක්ෂයේ වගකීමක් එක්සත් ජාතික පක්ෂ නායකයෝ දන්නවා. එක්සත් ජාතික පක්ෂයේ නමින් තරඟ කළා, ඒ ලකුණෙන් තරඟ කළා අවසාන වතාවට ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ 1988 රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතුමා පත් වුණේ මේ රටේ ඉන්දියන් හමුදාව උතුරු හා නැගෙනහිර ඉන්න වෙලාව නිසා ජනතා විමුක්ති පෙරමුණ දකුණේ සහ අනිකුත් ප්‍රදේශවල තන්ද වර්ධනයක නිල්ලා ඉන්න තත්ත්වයක් ඇරතේ. ඉතින් ඒ අනුව නියම විදිහට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත් වෙලා තියෙන මීට අවුරුදු 37කට කලින් ජයා ජයවර්ධන මැතිතුමා 1982 දී. ඒ නිසා අපේ අදහස නම් ඡන්දය ජය ගන්න ලබන මැතිවරණයේදී ලක්ෂ 160ක් ඡන්ද පාවිච්චි කරනවා. ලක්ෂ 130ක් හෝ 40ක් වළංගු ඡන්ද තියෙයි. ලක්ෂ 65ත් 70ත් අතර ඡන්ද ප්‍රමාණයක් ලබාගත යුතුයි ජනාධිපතිවරයෙක් පත් කරන්න මේ රටේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට පසුගිය පළාත් පාලන ඡන්දයේදී සියලු පක්ෂ එකතු කරගෙනත් ලැබුණේ ලක්ෂ 36යි. ඒ අවස්ථාවේ 178ක් ඡන්ද ලබා දුන්නා. ඉතින් ඒ අනුව මේ ඉතිරි ඡන්ද ටික ලබා ගැනීමට එක පැත්තකින් යම් යම් ජන කණ්ඩායම් දෙමළ මුස්ලිම් ජන කණ්ඩායම් වල අභිලාෂයන් එක්ක කල්පනා කරලා බලලා කටයුතු කරන්න වෙනවා. ඊට වඩා වැදගත් සාධකය රටේ ජීවත් වෙන කිසිම පක්ෂයකට අයිති නැති මැදිහත් ජනතාව. ඒ ජනතාව මම හිතන හැටියට ලක්ෂ 40ක් පමණ ඉන්නවා. මොකද පසුගිය පළාත් පාලන ඡන්දයේදී සියලුම පක්ෂවලට ලැබුණේ මුළු ඡන්ද ලක්ෂ 150න් ලක්ෂ 110ක් වගේ ප්‍රමාණයක්. එතකොට 125ක් වළංගු ඡන්ද තිබුණා. එතකොට මේ තත්ත්වය යටතේදී මෙන්න මේ ඡන්දදායකයා, මේ නොබැඳි ඡන්දදායකයා, මේ මැදිහත් ඡන්දදායකයා, මේ දැනුගත් ඡන්දදායකයා තමයි ජාග්‍රාහකයා තීරණය කරන්නේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරෙත් රාජපක්ෂ කඳවුරෙත් ජාග්‍රාහකයා තීරණය කරන්නේ. එම නිසා ඒ අයගේ අභිලාෂවලට ගැළපෙන ආකාරය ගැනත් බලන්න ඕනේ. ඒ වගේම මේ අභිලාෂයන් ගැටෙන්න බෑ. එක්සත් ජාතික පක්ෂ, එක්සත් ජාතික පෙරමුණේ අභිලාෂයන්, ඒ වගේම වෙනත් ජන කණ්ඩායම්වල අභිලාෂයන් සහ මේ මාධ්‍යමික නොබැඳි ජනතාවගේ ලොකු අභියෝගයක් මේක මේ පැත්තට. ඉතින් එම නිසා අපි හිතන්නේ පළමුව කළ යුතුවන්නේ පුළුල් බලගතු සන්ධානයක් ඇති කරන්න ඕනේ මේ සියලු දෙනාගේම එකමුතු භාවයේ සඳහා. ඔව්, අමාත්‍යතුමනි, රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඔබලා සන්ධානගත කරමින් ආණ්ඩුවක් සකසාගෙන අමාත්‍ය මණ්ඩලයක් පවත්වාගෙන නිසා ඔබලා කැඳවල ඇහුවද පක්ෂ නායකයන් හැටියට කවුද අපේ මීළඟ අපේක්ෂක හැටියට පිළිබඳ සාකච්ඡාවක් තිබුණාද? නැහැ, එහෙම සාකච්ඡාවක් තිබුණේ නැහැ. එහෙම සාකච්ඡාවක් නැත්තොත් තව දින 50ක්වත් නැන්නේ මේ ප්‍රකාශයට. එහෙම සාකච්ඡා නැතුව තනි අභිමතයට ගිහිල්ලා ඔබලා එකක වෙයිද? නෑ, එහෙම තනි අභිමතයකට යamak නැහැ. ඔව්. අපේ යෝජනාව, මගේ යෝජනාව කියන්නකෝ. ඔව්. මගේ යෝජනාව අපි එක්සත් ජාතික පක්ෂයේ සමග. මගේ කියන්නේ හෙළුරුමේ යෝජනාව. හෙළුරුමේ කියන්නේ අපි නියෝජනය කරන යම් සමාජ කණ්ඩායමක් ඉන්නවනේ. හොඳයි. ඒ සමාජ කණ්ඩායමෙත් අපේ පක්ෂෙත් අපේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ තමන්ගේ අපේක්ෂකයා පිළිබඳ, තමන්ගේ පක්ෂෙන් එන අපේක්ෂකයා පිළිබඳ, එයා පොදු අපේක්ෂකද, එයා එක්සත් ජාතික පක්ෂයේ සංවාදයක් පවත්වගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ. හොඳයි. අපි ඒකට කිසිම ගැටලුවක් නැහැ. අපි ඒකට මැදිහත් වෙන්නෙත් නැහැ. ඒක ඒගොල්ලන්ගේ අදහස. ඒ වගේම රටෙත් හොඳයිනේ එහෙම මේ සංවාදයක්, එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ඇති වෙන එක. නැත්තම් මේ උදේ තේමේසේදී පවුලේ 4-5 දෙනෙක් අහුවෙලා අපේ රටේ ජනාධිපති මමය, අගමැති අහවලාය, ආරක්ෂක කැමති අහවලාය, මුදල් කැමති අහවලාය, අනික් ඒවුන්ට පොඩි පොඩි ටිකක් දෙමුය කියලා කතා කරනවට වඩා මේක ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර නිසා එවැනි සාකච්ඡාවක් ඇතිවීම හොඳයි. හැබැයි ඒකෙදි අනිවාර්යයෙන්ම පුළුල් සන්ධානයක් එක්ක අත්‍යවශ්‍ය දේ තමයි ඉදිරි අවුරුදු 5 දී රට කරවන වැඩපිළිවෙල මොකක්ද කියන එක. මොකද මම දන්න තරමින් මේ රටේ අද රාජ්‍ය මූල්‍ය පිළිබඳ ඉතාම භයානක අර්බුදයක් තියෙනවා. රටේ ආදායම් මදි, රටේ ණයහා මේ ඒ පොලිය ටිකවත් ගෙවා ගන්න සංවර්ධනය කිරීමේ සල්ලි, රට නඩත්තු කිරීමේ, රාජ්‍ය ආයතන බොහොමයක් මේ ළඟදී ලබා දීපු පුදල අමාත්‍යාංශ වාර්තාව අනුව ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ලම භයානක පාඩු ලබන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට මේවා පිළිසකර කරගන්නේ කොහොමද? මොකද මේ මූල්‍ය අර්බුදය රාජ්‍ය මූල්‍ය අර්බුදය ආර්ථික අර්බුදයකට, ආර්ථික අර්බුදය එතනින් සමාජ දේශපාලන අර්බුදයකට පෙරලෙන්න පුළුවන්. එම නිසා කවුරු හරි ඉදිරිපත් කරන්න ඕන වැඩපිළිවෙලක් කොහොමද මේ ඉදිරි කාලයේදී විදේශ ණය හා දේශීය ණය ගෙවන්නේ? රජයේ පවත්වගෙන යන්නේ රාජ්‍ය ආයතන රටට බරක් නොවන ආකාරයට පවත්වගෙන යන්නේ, සමාජ සුභසාධනය කරන්නේ හා අත්‍යවශ්‍ය සංවර්ධනයේ විධිමත් සැලසුමකට අනුව කරන්නේ කියලා. ඊළඟට තුන්වෙනි කාරණේ, ඒක තමයි අතිශය වැදගත් කාරණේ. මේ තමයි කවුද කණ්ඩායම? කවුද මේ ඇමති ධූර කරන්න යන්නේ? මොකද අපි දැන් මේ නිකන් යනව නෙවෙයිනේ. අපි යන්නේ අවුරුදු 4 මාරක 5ක පාලනයක් එක්ක. ඒ පාලනය ගැන ජනතාවට මතයක් තියෙනවා.
කොමදේ ආයතන කෙරුණ කියලා. එනිසා ජනතාවට අලුත් බලාපොරොත්තුවක් දෙන්න නම්, ජනතාවට අලුත් විශ්වාසයක් ඇති කරන්න නම්, රටේ ආරක්ෂක ප්‍රශ්නයක් තියෙනවා, බිය සැක තියෙනවා සෑම ජන කණ්ඩායමක් තුළම, ආර්ථිකය පිළිබඳ විශාල කම්පාවක් ව්‍යාපාරික ප්‍රජාවේ, ඒවගේම සාමාන්‍ය ජනතාවට ජීවන බර පිළිබඳව අධිවශයෙන් තියෙන. එතට මේවායට අලුත් බලාපොරොත්තුවක් දෙන්න නම් පුළුල් සන්ධානයක්, ක්‍රියාකාරී වැඩපිළිවෙලක් හා එය ක්‍රියාත්මක කරන කණ්ඩායම නිශ්චය කරගන්න ඕනේ. ඊට පස්සේ අපේක්ෂකයා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතාම හොඳ යෝජනාවක්. අපි දැනගන්න ඕනේ ඊළඟ රජයේ කණ්ඩායම් දෙකක් නම් තරඟවදින්නේ කවුද? විදේශ අමාත්‍යවරයා. මොකද්ද විදේශ ප්‍රතිපත්ති සහ වැඩසටහන? කවුද අපේ රටේ කෘෂිකර්මී භාර අමාත්‍යවරයා? කවුද අපේ රටේ නීතිය හා බන්ධනාගාර කටයුතු ඇතුළු නීති ශාස්ත්‍රීය ඉදිරියට ගේන නායකයා? විදුලි බල අර්බුදයක් තිබෙනවා, කුණු ප්‍රශ්නයක් තිබෙනවා, සංවර්ධන ඉලක්ක තිබෙනවා. දැන් මේ කාරණා සම්බන්ධයෙන් මෙතුමාලා තරම් විද්වතුන් අපේ රටේ නැති තරම්. හැබැයි පාටලිය අමාත්‍යතුමනි, 2015 මේ වැඩපිළිවෙලට තමයි ජනතාව ඡන්දය දුන්නේ. ඔබලා කිව්වා එයාපෝට් එකේ ගේට්ටුව අහනවා, ඔබලා කිව්වා මේ සියලු ඝාතකයෝ අපි අධිකරණ ඉදිරියට ගෙනලා දඩුවම් දෙනවා, සියලු දූෂිතයන් ඉස්සරහට හඳුන්වා දෙනවා. ඔබතුමාලා කිව්වා මේ විදේශ ගිණුම් වල තියෙන අයතා මුදල් අපි ලංකාවට ගේනවා, රත්තරන් අස්සෝ පිළිබඳව කතා කරා, නාමල් බේබිලා ගැන කතා කරා. මේ සියල්ලෝම මේ ක්‍රියාවලියට ගෙනල්ලා අපි යහපාලන රජයක් මේ රටේ ස්ථාපිත කරනවා කියලා. අද කොහොමද ඔබලා මෙතිවන වේදිකාවට ජාතික ඇඳුම ඇඳලා ටයි කෝඩ් දාලා ජනතාව ඉදිරියට යන්නේ? අර ඔබ කියන ස්වාධීන මැදිස්ත්‍ව ජනතාව අතරට යන්නේ කොහොමද? ඔබ කියන එක සම්පූර්ණ ඇත්ත. යම් යම් ශේෂ්ත්‍රවල රජයේ ජයග්‍රහණයන් ජනතාවට ලබා දුන්නා. රජයේ මුකුත් නොකලයි කියන්න බෑ. රජය කිසියම් ආකාරයකට විදේශමය වශයෙන් වටලෑමක් තිබුණේ, වටලෑමෙන් රට ගලව ගන්න රජයට පුළුවන් වුණා. නැත්තම් රජය දරුණුම මූල්‍ය අර්බුදයකට, විදේශ මූල්‍ය ණය ගෙවා ගන්න බැරි අර්බුදයකට 2016 මූණ දෙනවා. ඒ වගේම දේශපාලන වශයෙන් රටට සම්බාධක පැනවීමේ අනතුරක් තිබුණා. ඒකෙන් රට බේරුණා. ඒ වගේම වැදගත්ම දේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ සෑහෙන දුරකට ස්ථාපිත වුණා. සෑම අයකටම විවේචනය කරන්න සාමාන්‍ය සීමාව ඉක්මවා ගිය තත්ත්වකුත් අපිට සමහර ශේෂ්ඨවල පේනවා. සමාජයේ බය නැති වුණා. ඒ කියන්නේ දැන් මේ මාධ්‍ය ආයතනට, ඔබතුමාලගේ මාධ්‍ය ආයතනටත් ඇතුළුව විවේචන කරනකොට පහර දීම්, ගිනි තැබීම්, ඝාතනය කිරීම් එහෙම සිද්ධ වුණා. ඒ තත්ත්වයන් නැතුව සෑම සමාජයේම බියසැක නැති වෙලා සමාජය බලාත්මක වුණා. නමුත් ඔබ කිව්වා වගේම අපේ රටේ ජනතාවගේ මධ්‍යස්ථ ජනතාව මහින්ද රාජපක්ෂ මහත්මයාව පරාජය කළේ එතුමා සංවර්ධනය හා අනිකුත් කටයුතු වල කරපු කාර්ය සාධනයේ අඩුපාඩුවක් නිසා නෙවෙයි. එතුමා හා එතුමාගේ පවුල රට තුළ මහත් ජාතික මංකොල්ලයක් ගෙන යන බවට පැහැදිලි සාධක සහිත තොරතුරු තිබුච්ච නිසායි. ඒක මහජනයාට ඒත්තු ගිය නිසායි. ඒ නිසා එතුමා LTT ත්‍රස්තවාදය පරාජය කර රට බේරාගත් වීරයා කියලා හඳුන්වා දුන්නට, එතුමා මේ රටේ ජාතික ජනේ මංකොල්ලක් හා බවට පැහැදිලි සාක්ෂි සාධක තිබුණ අතරත් තියෙනවා. හැබැයි මේ රජයට නොහැකි වුණා ඒ ජනතාවට යුක්තිය ඉටු කරන්න. ඒක ගැන ජනතාව තුළ පිළිකුලක්, ඒ වගේම විශාල මට්ටමේ අසහනයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අතීතයට දඬුවම් දුන්නේ නැතුණා විතරක් නෙමෙයි, තමන් ඒ කටයුත්ත පිරිසිදුව පැහැදිලිව කළේ දබාවෙන් කළෙත් නැහැ. බැංකු බැඳුම් කරගන්න ඒ වගේ සිද්ධියක් විසින් ජනතාව තුළ තිබිච්ච විශ්වාසය බිඳුවටම වැටුණා. ඊළඟට අනාගතයේ මෙවැනි දෑ වැළැක්වීමට අවශ්‍ය කරන බලගතු ශක්තිමත් නීති පද්ධතියක් හා අධිකරණ ක්‍රියාදාමයක් ගොඩනැගුවෙත් නැහැ. ඉතින් ඒකයි මම කියන්නේ, ඒ නිසා දැන් මේ තියෙන විදිහට මෙහෙම්මම යන්න බෑ. අලුත් සන්ධානයක්, අලුත් වැඩපිළිවෙලක්, ඒ වගේම අලුත් කණ්ඩායමක්. විශේෂයෙන්ම කණ්ඩායම කියන්නේ පරණය ගෙදර යන්න ඕන කියන එකද? නෑ, පරණය ගෙදර යන්න නෙමෙයි. දැන් වයස වැඩිද? වයස ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අලුත් කණ්ඩායමක් කියලා අදහස් කරන අර්ථ නිරූපණය කුමක්ද? වගකීම් සහගත කණ්ඩායමක්. තමන්ගේ අමාත්‍යංශ හරියට කරපු කණ්ඩායමක්. ඒ වගේම විශේෂයෙන්ම තරුණ පිරිසක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයට සහ අනිකුත් පෙරමුණු වලට ආපු තරුණ මන්ත්‍රීවරු විශාල පිරිසක් ඉන්නවා. එළියෙත් ඉන්නවා වෘත්තීය විද්වතුන් පිරිසක්. මේ රටේ මම ඔබට කියන්න ඕනේ, අපේ රාජ්‍ය මූල්‍ය ගැන බැලුවාම ප්‍රධාන ආයතන 6ක් තියෙනවා. එක මහ බැංකුව, 2 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, 3 මේ රේගුව, ඒ වගේම එක්සයිස් ඩිපාර්ට්මන්ට්, සුරාබත් දෙපාර්තමේන්තුව, ඊළඟට මේ ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීම් බැංකුව. ඉතින් මහජනයා දැනගන්න ඕන දේශපාලන ભેදෙන් තොරව මේ ආයතන කරගෙන යන්න තියෙන ආයතන දෙපාර්තමේන්තු කාර්යක්ෂම කරන්න
කෞද කණ්ඩායම කවද මෙහෙවන්නේ කියලා. මොකද මේ ආයතන අතිශය වැදගත්. ඒ කියන්නේ ඊළඟ මුදල් අමාත්‍ය අපි වැඩපිළිවෙල මුදල් අමාත්‍යර විතරක් නෙමෙයි. කවුද ලංකා බැංකුව? කවුද මහජන බැංකුව? කවුද ජාතික ඉතිරි කිරීමේ බැංකුව? මොකද්ද මේ එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකේ එහෙම නැත්නම් කස්ටම්ස් වල එහෙම නැත්නම් ඉන්ලන්ඩ් රෙවෙනියු එක මොකද්ද කරන්න යන ප්‍රතිසංස්කරණය? මොකද්ද වැඩපිළිවෙල? කොහොමද ඒක පාලනය කරන්නේ? මේවා තමයි රජයේ ආදායම් ගේන සම්පූර්ණ. කොහොමද විදේශ ණය පාලනය කිරීමට මහ බැංකුවේ වැඩපිළිවෙල? හරි ඒක. ඊළඟට අනිකුත් රජයේ ආයතන තියෙනවනේ. රජයේ ආයතන 1000කට අධික ප්‍රමාණයක් තියෙනවා. දෙපාර්තමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ අනිකුත් රාජ්‍ය මණ්ඩල අධිකාරිවලු. නමුත් අත්‍යවශ්‍ය අධිකාරීන් කීපයක් තියෙනවා. කන්තිල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය, එතකොට වරාය අධිකාරිය, එතකොට ප්‍රවාහනයේ තිබෙන ඒ අපි ගත්තොත් ලංගම දුම්රිය, ඒ වගේම අතිශය වැදගත් එකක් ජල සම්පාදන මණ්ඩලයට, ජල සම්පාදනා මලා අපහන පද්ධතිය. එතකොට අනිත් එක තමයි මේ ගුවන් සේවාව. ගුවන් සේවාව නිකම්ම අද මේ රටේ සෑම පුරවැසියෙක්ම රුපියල් 12,500ක ණයකාරයෙක් කරලා තිනවා මේ ගුවන් සේවාව විතරක්. ඒත් මේවා කවුද කරන්න යන්නේ? කවුන වෘත්තීය මට්ටමින්ද මේවා කරන්න යන්නේ? ඒ වෘත්තීය මට්ටමේ වැඩපිළිවෙල මොකක්ද කියලා ජනතාවට ඒත්තු ගන්නන්න ඕනේ. ඒ වගේම මේ රටේ ඉතාම බලගතු ප්‍රශ්නයක් තමයි මේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය. මේ රජයේ බලගතු වෙනසක් කළා. ඒක තමයි අධිකරණයේ ස්වාධීන කළා. හැබැයි අපිට පේනවා සමහර අය සම්බන්ධයෙන් අධිකරණය පියවර ගන්නේ නැහැ. ඉහළ අධිකරණ පහළ අධිකරණවට බලපෑම් කළා, නඩුකල් දානවා. නඩුවියොත මේක කාටත් පේනවා. අධිකරණයේ පක්ෂපාතීත්වය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බව. අධිකරණයේ අපක්ෂපාතී විය යුතුයි. අපක්ෂපාතී වෙන අතරේ අධිකරණයේ කාර්යක්ෂම විය යුතුයි. නඩුවක් අහන්න අවුරුදු 17,000ක් යනවා නම් එතකොට නඩු 750,000ක් ගොඩ ගැහිලා තියෙනවා නම් ඒවා විසඳෙන මගක් නැත්තම් දිනපතා සෑම වසරකම ලක්ෂ ගණනාවක නඩු ගොඩ ගැහෙනවා නම් නඩු පැවරුවා විතරක් නෙවෙයි නඩු විසඳුව නඩුවලින් 96%ක් අපරාධ නඩුවලින් විත්තිකරුව නිදහස් වෙනවා නම් ඒ රටේ යුක්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟට පොලිස් සේවය. පොලිස් සේවය කියන්නේ අද සබුද්ධික සේවයක් විය යුතුයි. මේ ශරීර ශක්තියයි මේකයි බල්ල හරියන්නේ නැහැ පොලිස් සේවයට. ඒ වගේම පොලිස් සේවයේ කාර්යක්ෂමතාවය අපි තහවුරු කළා, ඒකේ ස්වාධීනත්වය. නමුත් කාර්යක්ෂමතාවය හා අපක්ෂපාතීත්වය තහවුරු කරන්න ඕනේ. ඊළඟට බන්ධනාගාරය. බන්ධනාගාරය කියන්නේ පාතාල නායකයින්ගේ කෙලිබිමක් වෙන්න බෑ. ඒ කියන්නේ ගේටඩ් අන්ඩර්වර්ල්ඩ් එකක් වෙන්න බෑ. කාටත් ප්‍රශ්නයක් නැතුව තමන්ගේ අපරාධ කරන්න පුළුවන් තැනක් වෙන්න බෑ. මේවා තුල විප්ලවකාරී ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. මේවා මේ බලහත්කාරය මගින්, ඒ වගේම හමුදා පාලනයක් මගින් පාලනය කරන ගැනීම මම මේ කියන්නේ. මේවා තුළ බලගතු ප්‍රතිසංස්කරණයක් යෝජනා කළ යුතුයි. ඒවා කළ හැකි මිනිස්සු කවුද කියලා ආණ්ඩුව ඇතුලේ නැත්තම් පිට ඉන්නව ඒවා කරන්න පුළුවන් මිනිස්සු, පිට ඉන්නව වෘත්තීය වේදිකාව මේවා දුවන්න ඒ අයට කැඳවලා බලය දෙන ක්‍රියාවලියක් අවශ්‍යයි. ගරු අමාත්‍යමනි, අපි අර ඉංග්‍රීසි භාෂාවෙන් කියන action louder than talk කියලා. ඒ වගේම අපි අහලා තියෙනවා කුයිතරම් තියරිස් න්‍යායන් ඉදිරිපත් කරත් වේදිකාවක හැබැයි ප්‍රායෝගික මිනිස්සු තමයි මිනිස්සු වැළඳගන්නේ කියලා. ඔබ එක ප්‍රායෝගික මනුස්සයෙක්, ඔබ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයෙක්, ඒ වගේම ඔබ විදුලි බල මණ්ඩලය සහ බලශක්ති අර්බුදයට මුහුණ දුන්න අර්බුදය සහ මුහුණ දුන්න ආකාරය සහ ඒ මාෆියාවෙන් එළියට වීසි වෙච්ච හැටි මේ රටේ පොදු ජනතාව දන්නවා. එවැනි කැබිනට් බලගතු අමාත්‍යවරයෙක් පක්ෂයකට නායකත්වය දෙන කෙනෙක් සහ සමාජ බලවේග කණ්ඩායම් තියෙන කෙනෙක්ටත් ඇතුලේ වැඩ කරන්න බැරි නම් ඔබලගේන වැඩපිළිවෙල වේදිකාවේ ලස්සනට කියන්න පුළුවන්. 2015 කිව්වේ ලස්සන කතාව, ඒක ඇහුවා මිනිස්සු 62,00,000ක් ඡන්දෙ දුන්නා. දැන් ඔබලා අසමත්. එහෙමනම් නැවත කොහොමද වේදිකාවට ඇවිල්ලා කතා කරලා අපිට නැවත බලය දෙන්න කියලා? මම ඒක ඔබතුමාට කිව්වේ ඔබලා අසමත්. මේ කණ්ඩායමේ යම් සමත් අසමත් දෙකම තියෙනවා. මේ කණ්ඩායමේ අපට අවශ්‍යයි අද අලුත් වෘත්තීය වේදී පිරිසක් මේකට ගෙන යන්න. ඔබට මම කියන්න ඕනේ පළවෙනි 2015 ජනවාරි 21 ඉඳන් සැප්තැම්බර් 16 දක්වා ලංකා විදුලි බල මණ්ඩලයේ කන්ති නීතිගත සංස්ථාව පාලනය කළේ මම. ලංකා විදුලි බල මණ්ඩලයේ ඒ කාලේ ඇතුළත අපි බිලියන 34ක ලාභයක් වාර්තා කළා. බිලියන 34ක ලාභයක්. ඒ ආයතනයත් කන්ති නීතිගත සංස්ථාව ඊළඟ අවුරුද්දේ ලාභ ලබන විදිහට විධිමත් වැඩසටහනක් ඇති කළා. ඔය අද කතා කරන තෙල් නලේ දාන්න පටන් ගත්තේ මමයි සේවකයොත් එක්ක. කිලෝමීටර් 5 මාරක් අපි ඒක දැම්ම අපේ සේවකයෝ. ඉතුරු මීටර් 140 යන අවුරුදු 4 මාරක් ගියා. ඒක මගේ වරදක් නෙවෙයි.
මම පේවලතින අපේ වරද ආණ්ඩුවේ වරදක් මම පිළිගන්නවනේ අපේ වරදයි. ඒ මගේ අමාත්‍යාංශය අපි අංක එකේ අමාත්‍යාංශය කරලා තියෙනවා. මේ රටේ ඕනම පාරමිතියකින් බැලුවාම අංක එකේ අමාත්‍යාංශය අපේ රාජ්‍ය ආයතන සියල්ල මගේ අමාත්‍යාංශයට තියෙන රාජ්‍ය ආයතන සියල්ලම නාගරික සංවර්ධන අධිකාරිය ආදායම් දෙගුණ කරලා තියෙනවා. ඒ වගේම පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ අවුරුදු 10ක ප්‍රාග්ධන වියදම් එක අවුරුද්දෙන් කරලා තියෙනවා අපි. එක අවුරුද්දේ. ඒ වගේම ඉඩම් සංවර්ධන සංස්ථාව පාඩු ලැබුව ආයතනයක්. ඒක අපි ලාභ ලැබුවා විතරක් නෙවෙයි ඒකේ ආදායම් 3 ගුණයකින් වැඩි කරලා තියෙනවා. රාජ්‍ය ආයතන කොහොමද මහජනයාට බරක් නැතුව කරන්න කියලා කාට හරි හොයාගන්න ඕන නම් අපේ අමාත්‍යාංශයට අවිල එක බලන්න පුළුවන්. මම මේ කියන්නේ එවැනි තව පිරිස් ඉන්නවා. එවැනි දෑ කළ හැකි පිරිස්, හැකියාව තීරණ පිරිස් මෙයා රජයේ යට ආණ්ඩුව ඇතුලෙත් ඉන්නවා, ආණ්ඩුවේ පිටත් ඉන්නවා. හැබැයි නායකයා කවුද කියලා දැනගන්න කැමතියි. මෙහෙමයි. මෙතන ගොළුබාලෝකට හිටියා නායකයා කියනවනේ අපි කරන්නේ මේකයි කියලා. නායකයා ෂට් අප් කියලා කිව්වොත් නායකයා වැදගත්. නායකයා වගේම අද මේ තියෙන අර්බුදෙන් ගොඩ එන කණ්ඩායම වැදගත්. කණ්ඩායම ඉදිරියට යන්න නම් ඔබ හිතනද එක්සත් ජාතික පෙරමුණේ හොඳ කණ්ඩායමක් ඉන්නවා කියලා? එක්සත් ජාතික පෙරමුණට කණ්ඩායමක් ඉන්නවා, තරුණ පිරිසක්, වැදගත්ේ නැති පිරිසක්. ඒ විතරක් නෙවෙයි පිටත ඉන්නවා වෘත්තීය පිරිසක්, ඒකාධිපති මිලිටරි පාලනයකට කැමති නැති, රට ඉදිරියට ගෙන යාමට කැපවීමෙන් කටයුතු කරන ප්‍රතිපත්ති තුනක් ක්‍රියාත්මක වෙයි. එයට එන්න මාවතක් නැහැනේ. ප්‍රතිපත්ති තුනවාදී පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළේ. මෙහෙමයි. ඒ తත්වය වෙනස් කර ගැනීම සඳහා අපි අභ්‍යන්තරයේ කටයුතු කරගෙන යනවා. ඒ తත්වය වෙනස් විය යුතුයි. වෙනස් කළ යුතුමයි. ඔබ කියන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේද? නෑ, මෙහෙමයි. නායකත්වය වෙනස් කිරීම එක්සත් ජාතික පක්ෂයේ වැඩ. නමුත් මේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය කරන බලගතු සන්ධානය අර මංකුව කණ්ඩායම් තුනේ වැඩසටහන සහ මේ ඒක ඉදිරියට ගෙනින්න ක්‍රියාදාමය. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් යටතේ මිස අපි ඒ වෙන ආකාරයකට කටයුතු කරන්න සූදානම් නැහැ. ඔබ කියන මේ වැඩසටහන කණ්ඩායම ජනාධිපතිතුමා නායකත්වය දීලා රට එලි දැක්වුවොත් සාපේක්ෂව වඩා බරතැබීමක් ඒ පක්ෂයේ ඒ පිළේ තිබුණොත් ඔබලා ඒ පිළට ඔබ සහය ලබා දෙනවා. මෙහෙමයි. ජනාධිපතිතුමාගේ ක්‍රියාකාරීත්වය ජනාධිපතිතුමාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අපට ප්‍රශ්නයක් ඇති වුණානේ. බියගේ පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා එතුමා ගත්ත ක්‍රියාදාමයත් එක්ක එතුමා ඔබට ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. මට පෞද්ගලික ප්‍රශ්නයක් ඇතුණාට මේ රටට ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක්. අබ ඔබ කිව්ව වැඩසටහනක් එක හිට ගන්නවා කියලා ළඟ වාසි. අනිවාර්යයෙන්ම. ඒ වැඩසටහන හිට ගන්නකොට ඔබ කිව්වා වගේම කණ්ඩායමත් වැදගත්. ඒ වගේම මේ කණ්ඩායමකින් තොරව නායකයෙකුට ගමනක් නැහැ. නායකයා වැදගත්. සියල්ලට වඩා වැදගත් බලාපොරොත්තුව. දැන් බලන්න ඉන්දියාවේ. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි මැතිතුමා සහ රාහුල් ගාන්ධි ආවේ. රාහුල් ගාන්ධි තරුණයි. රාහුල් ගාන්ධි විදේශ අධ්‍යාපනයක් ලැබපු කෙනෙක්. රාහුල් ගාන්ධි මොටිලාල් නේරුගේ සිට ඉන්දිරා ගාන්ධි, රජීව් ගාන්ධි දක්වා මහා දේශපාලන පවුලක්, ඉන්දියාව තුල ආපු බලගතුම දේශපාලන පවුලේ අවසාන පුරුක. ඒ වගේම ඔහු ලස්සන මිනිහේ. හරි. හැබැයි ස්වදේශික භාෂාවෙන් ආමන්ත්‍රණය කරන්න බෑ. හරි. ඔහු ලස්සන මිනිහේ. ඔහු සහ ඔහුගේ සහෝදරිය. නමුත් වැඩිහිටියෙක් වෙච්ච, ඒ වගේම ලොකු අධ්‍යාපනයක් නැති වෙච්ච, ඒ වගේම විදේශික වශයෙන් ලොකු අපි කියන ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එකක් නැති වෙච්ච නරේන්ද්‍ර මෝඩිට රටේ තරුණයෝ අනිකුත් හැමදෙනාම චන්දුන. ඇයි? බලාපොරොත්තුව නිසා. යම් බලාපොරොත්තුවක් ඔහු එක්ක තිබුණා. ඔහු එක්ක ගමන් කළා. ඒ වගේ මෙතෙන්දි වයසවත් අනික් කාරණා ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. හැබැයි මමත් පිළිගන්නවා අතිශය වයස් වෙලා, අතිශය වැඩි කාලයක් වෙලා දේශපාලනයේ සිටිය යුතු නැහැ. ඒ දැන් මගේත් වයස අවුරුදු 54යි. මම රාජ්‍ය සේවයේ හිටියනම් මම ලබන වසරේ විශ්‍රාම ගත යුතුයි. ඒ මගේ නම් බලාපොරොත්තුවක් නැහැ දිගින් දිගට දේශපාලනේ ඉන්න. නමුත් අපෙන් වගකීමක් තියෙනවා මේ රටට කරන්න. අපේ පරපුරක් ඉන්නවා මේ රටේ. විශේෂයෙන්ම මේ රටේ නෙල්ලාඩි උතුරේ නෙල්ලාඩි මධ්‍ය විද්‍යාලය ඉඳන් දකුණේ දික්වැල්ල විජිත විද්‍යාලය දක්වා දනව්ගත් පරපුරක් අද මේ රටේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ, අද මේ රටේ වෘත්තීය වේදින්ගේ ශේෂ්ත්‍රයේ, ක්‍රීඩා ශේෂ්ත්‍රයේ, කලා ශේෂ්ත්‍රයේ ඉන්නවා. ඒ පිරිස මේ පෞල්වාදය, ගජමිතුරුවාදය වෙනුවට මේ රටට කුසලතාවාදය මත ඒ පරපුර ජයග්‍රහණය කරවීමේ වගකීමක් මට තියෙන ඉතින් මම හිතනවා. ඔබ ජනාධිපති අපේක්ෂකත්වයට බලාපොරොත්තු වෙන සිටිනවාද? නෑ, මගේ කිසි බලාපොරොත්තුවක් නෑ. මම මේක කීපවතාවක් විතර. හැබැයි මම කියනවා. ඔව් ඔව් රට මේ ඔබ ගැන සඳහන් වුණා පහුගිය කාලේ. ඕන කෙනෙකුට ඕන දේවල් සඳහන් වෙනවා. නමුත් ඔබේ පෞද්ගලික මම ඍජුව ඔබෙන් ප්‍රශ්න අහනවා. නෑ, මගේ පෞද්ගලික බලාපොරොත්තුවක් නෑ. මට තියෙන පොදු බලාපොරොත්තුවක්. ඒක තමයි අර මං කියපු પરම්පරාව මේ රටේ රාජ්‍යත්වයට ගේන එක. ඒ රාජ්‍යත්වයට ගෙනල්ලා ප්‍රතිපත්ති කීපයක් මත මේ රට ගෙනියන එක. පළවෙනි එක තමයි කුසලතාවාදය. පවුලට ගජමිතුරන්ගෙන් නෙමෙයි,
පවුලේ වුණත් කමක් නැ ඒවගේම මිතුරන් අතරින් හරි කමන්න කුසලතාවාදීන් අදාළ තැනට දාලා ඉස්තරම් මිනිස්සු අමාරු වැඩවලට දාලා එක කරව ඔබ පක්ෂ තුළ අවස්ථාව දෙනවද හැමෝටම දීර තියෙන ඉන්න හිතන රටක් කියලා පන්නරේ කියලා වැඩසටහනක් ඔබ හැදුවේ නියුත්ව ඔබට තිබෙන්නේ ඉන්න හිතන රට මොකක්ද මේ රට ඉන්න හිතන රට කියන්නේ තේරෙනවා ඉන්න හිතන රටක් නෙවෙයි කියලා හරියට හරි මේ රට ඉන්න හිතන රටක් බවට අද මේ රටේ තරුණ පරම්පරාවවත් දැනුගත් මිනිස්සුවත් කල්පනා කරන්නේ නැහැ විශේෂයෙන්ම සාමාන්‍ය ජනයා පවා බලන්නේ කොහේ රටකට පැන ගන්න. රටේ ජනතාවගෙන් 15%ක් ඉන්නේ අද විදේශගතව. ඒ වගේම 110%කට අධික පුහුණු ශ්‍රමිකයන් සහ වෘත්තිවේදීන් විදේශගත වෙලා ඉන්නවා. රටේ එළියට බැස්සම මිනිස්සුන්ට රට එපා වෙන දේවල් නිසා රට ඉන්න හිතන තැනක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ අයට ආත්ම අභිමානයක් දෙන්න. ඒ වගේම රට වෙනුවෙන්, ඒ වගේම මේ සමාජය වෙනුවෙන් විදේශ රටවල තමන්ගේ දේපොළ තියාගෙන රටේ දේශප්‍රේම ගැන කතා කරන්න අය නෙවෙයි. විදේශ රටවල පුරවැසිකම් තියාගෙන විදේශ රටවල දරුපවුල් තියාගෙන ලංකාවේ දේශප්‍රේමී ගැන කතා කරන්න අය නෙවෙයි ලංකාව තුල දෙපයින් හිටගෙන ලංකාවට වැඩ කරලා ලංකාව මත වැළලෙන්න සූදානම් කිසිම ආකාරයක පුජ්‍යලික ප්‍රතිලාභයකින් තොරව වැඩ කරන්න සූදානම් පිරිසක් රට තුල සමාජ බලයක් කරන්න දේශපාලන හමුදාවක් කරන්න තමයි ඒ යකඩ මිනිස්සු අපි හොයන්නේ ඒ යකඩ මිනිසුන්ට පන්නරේ දීලා මේ රට ඉන්න හිතෙන රටක් බවට පරිවර්තනය කරන්න කටයුතු කරනවා හොඳයි අපේ අද දවසේ කතා බහ අවසන් කරන්න බලාපොරොත්තු වෙන උදෑසන ප්‍රවෘත්ති බලන්නත් ඔබ සූදානම් බොහොම ස්තුතියි අමාත්‍යතුමනි අපි දීර්ඝ වශයෙන් මේ කුණු කසල කළමනාකරණය සහ ගම් වතුර පාලනය සහ මේ කොළඹ සංවර්ධනය ඒකම මෙගා පොලිස් සංවර්ධනය දැන් දිවෙමින් ගාලු මෝදර ඉදිවෙන මේ පෝට් සිටි සංවර්ධනය පිළිබඳව දීර්ඝ වශයෙන් තවත් දවසක කතා කරන්න බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි අපි සමුගන්න ඔබ හැම දිනාටම යහපත් බලාපොරොත්තු වන සුබ වාසනාවන්ත දවසක් ආයි පවන්